අයිබෝන් කියලා ඔය සාදරයෙන් පිළිගන්නා ෆියුචරික් ගයිඩ් YouTube channel එකට. ඔයාලා දැනටවත් දන්නේ නැති අද අපි මොනවාගෙනද කතා කරන්න හදන්නේ කියලා. ඒ හින්දා අපි වීඩියෝ ලොග් ගන්න නැතුව යමු අපේ වීඩියෝ එකට. මම පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති BIOS keys by manufacturer කියන එක යටතේ BIOS keys ටිකක් එතනින් ඔයා ඔයාගේ PC එකට ගැලපෙන BIOS key එක තෝරගන්න ඊට පස්සේ ඒක තෝරගෙන ඔයාගේ PC එක restart කරගන්න restart කරලා ඔයාගේ PC එක restart වෙද්දී එතනින් ඔයා තෝරගත්තු BIOS key එක enter කරන්න enter කරලා ඔයාට පුළුවන් ඔයාගේ PC එකේ BIOS enable කරගන්න hari oyan oyage pc ekey setting walata me widihata passe e gena system wala me patta wala bala ganna puluwan power and sleep kiyala oyage click karanna passe metana tiyana additional power setting kiyala e click karanna irasse oyata metana bala ganna puluwan choose what the power button does kiyala oyage click karanna oni passe oyata metana bala ganna puluwan turn on fast startup kiyala මෙතන බොක්ස් එකට ටික් එකක් වැහලා තියෙන්නේ අපි මේක අයින් කරගන්න ඕනේ. ඒකට මෙතන change setting that are currently unavailable කියලා තියෙනවා. ඔයා මේ ක්ලික් කරන්න. ක්ලික් කළා මේ ක්ලික් ටික් එක අයින් කරලා ගන්න. අයින් කළා save and change දෙන්න. ඊට පස්සේ ඔයාගේ PC එක restart කරන්න. restart කළා ඔයාගේ bio key එක ඔබලා BIOS enable කරගන්න ඔයාට පුළුවන්. හරි මේක දිවා කරන්න ඕනේ ඔයාගේ බෝඩ් එකේ තියෙන CMOS බැටරි මුලින්ම හොයා ගන්න ඕනේ ඊට පස්සේ ඒක හොයාගෙන ඒක ඔයා මේ බෝඩ් එකෙන් රිමූව් කරගන්න ඕනේ රිමූව් කළා තත්පර 10ක් විතර ගලවලා තියලා ආයෙත් පස්සේ මේකට සම්බන්ධ කරගන්න ඕනේ අපි මුලින්ම ගත්ත මේකේ CMOS බැටරි කොහොමද හොයාගන්නේ බැලුවොත් මේ බෝඩ් එකේ නම් තියෙන්නේ RAM එක RAM ටිකට දකුණු පැත්තෙන් ඒ වගේම මේ ගිගාබයිට් ලගේ බෝඩ් එකක් තියෙනවා ඒක තියෙන්නේ නෝඩ් බ්‍රිජ් එකට පහලින් සවුන්ඩ් කාඩ් එකට ඉහළින් ඒ වගේම මම පාවිච්චි කරන බෝඩ් එක ගත්තොත් ඒක තියෙන්නේ සවුන්ඩ් කාඩ් එකට පහලින් තමයි CMOS බැටරිය තියෙන්නේ ඔයාලා මුලින්ම මේක රිමූව් කරගන්න ඕනේ මේ විදිහට මේක රිමූව් කරගන්න ඕනේ රිමූව් කරගෙන තප්පර 10ක් විතර ගලවලා තියලා ඊට පස්සේ ආයෙත් මේ විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ PC එක ඔන් කරලා බලමු. හරි දැන් මම මගේ PC එක ඔන් වෙලා ඔන් කරගන්න ගමන් ඉන්නේ. හරි මම දැන් මගේ PC එක මම ඔන් කරගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් ඔටෝමැටිකලිම BIOS enable වෙනවා මේ විදිහට. ඔයාලට ටස් මිට පහලින් පේන ඇති motherboard එකේ F1 press කරන්න කියලා තියෙනවා. setup එක run කරගන්න. හරි දැන් මම F1 click කරනවා. හරි දැන් ඔයාලට මෙතනින් පේන ඇති මම දැන්တော့ දැන් BIOS enable කරගෙන තියෙන මගේ PC එකේ. දැන් මම මෙතනින් exit වෙනවා. හරි මේ විදිහට තමයි ඔය PC එකේ BIOS enable වෙන්නේ නැත්නම් ඒක enable කරගන්න. හරි එහෙනම් අදට අපේ වීඩියෝ එක අවසන්යි.